සුපිරි මෝටර් බයික් එකක් පදින්න ගොඩක් දෙනා කැමති. කොල්ලෝ නම් මේ කැමැත්තට කියන්නේ යකඩ හීන කියලා. ලංකාවේ අපි බොහෝ දෙනා අහලා දැකලා තියෙන සුපිරි බයික් බොහොමයක් Honda, Suzuki, එහෙමත් නැත්නම් BMW bikes. ඒත් මෝටර් බයිසිකල් ලොවේ රජකම හිමි Harley-Davidson bike එකක් ලංකාවේ දකින්න ලැබෙන්නේ ඉතාම කලාතුරකින්. ඉහළ එන්ජින් කැපැසිටි එකක් තිබෙන මෝටර් බයික්ස් පදින්න ලංකාවේ නීතියෙන් තිබෙන තහනම වගේම Harley-Davidson bike වල අධික මිලක් මේ bikes ලංකාවේ නිතර නොදකින්න ලැබීමට ප්‍රධාන හේතු වෙලා තියෙනවා. ලොව පුරා රටවල් 67ක මාර්ගවල Tamanගේ අනසක පතුරවන Harley-Davidson bike මෝටර් බයික් ලෝකේ රජ වෙන්න ආපු ගමන ලේසි පහසු නෑ. අද තිබෙන සුඛෝපභෝගී වගේම මිල අධික Harley-Davidson bikes වල විස්තර කතා කරන්න කලින් මේ bikes වල ඉතිහාස කතාව ගැන අපි ටිකක් හොයලා බලමු. විලියම් හාලි සහ ඩේවිඩ්සන් සහෝදරයන් අවුරුදු 120කට පමණ කලින් හරියටම කියනවා නම් වසර 1905 දී තමයි පළමුවෙනි Harley-Davidson මෝටර් බයික් එක නිෂ්පාදනය කරන්නේ. විලියම් හාලි තමන් තරුණ කාලයේදී පදිමින් හිටිය ඉන්ඩියන්, ඒ කියන්නේ ඒවකට ඇමරිකාවේ ප්‍රසිද්ධම මෝටසයිකලේ ගමනක් යනකොට මෝටර් බයික් එකේ සස්පෙන්ෂන් සිස්ටම් එක ඒ තරම් හොඳ නැති බවත්, රළු පාරක යන විට එතරම්ම සුහපාසුවක් නොදැනෙන බවත් තේරුම් ගත්තා. මේ වෙනකොටත් යාන්ත්‍රික ඉංජිනේරුවෙක් විදිහට අධ්‍යාපනය නිම කරලා හිටපු හාලි ඩේවිඩ්සන් සහෝදරයොත් එක්ක එකතු වෙලා තමන්ගේ මුල්ම මෝටර් බයික් එක 1905 නිර්මාණය කරා. තමන්ගේම ගෙදර වත්තේ තිබුණ කුඩා මඩුවක නිර්මාණය කරපු මේ පළමුවෙනි Harley-Davidson bike එකට තිබුණේ 116cc single cylinder engine එකක්. මේ bike එකට clutch එකක්, හොඳ suspension system එකක් හෝ ඉදිරිපස තිරිංග පද්ධතියක් තිබුණේ නැහැ. bike එකේ chain එක වෙනුවට තිබුණේ leather belt එකක්. මේ විදිහට පටන් අරගෙන ටිකෙන් ටික දියුණුන Harley-Davidson bike නිෂ්පාදනය පළමු වසර තුලදී motor bike 3ක් විකුණා තිබුණා. නමුත් ඊළඟ අවුරුද්දේදී බයික් 50ක් වෙළඳපොලේ විකුණන්න හාලි සහ ඩේවිඩ්සන් සමත් වුණා. Harley-Davidson බයික් වලට හොඳම කාලයක් උදා වුණේ 1941 දී ඇමරිකාව දෙවන ලෝක යුද්ධයට සම්බන්ධ වීමත් සමගමයි. ඇමරිකානු හමුදාවට අවශ්‍ය මෝටර් බයික් 60,000ක් නිපදවන්නට Harley-Davidson සමාගම දෙවන ලෝක යුද සමය තුලදී හැකියාව ලැබෙනවා. 1945 දී දෙවන ලෝක යුද්ධය නිම වෙලා නැවත තමන්ගේ රටට ආපු ඇමරිකානු සොල්දාදු තමන් යුදබිමේදී පැදපු Harley-Davidson මෝටර් බයිසිකල් මිලදී ගන්නට පටන් ගන්නවා. මේ නිසාම ඇමරිකාව තුල වගේම යුරෝපයේත් Harley-Davidson මෝටර් බයික් වලට තිබෙන ඉල්ලුම කීප ගුණයකින්ම වැඩි වෙනවා. මේ විදිහට Harley-Davidson බයික් මිලදී ගත්ත ඇමරිකානු තරුණයන් ඇමරිකානු මහද්වීපය පුරාම මේ බයික්ස් වල කණ්ඩායම් විදිහට ගමන් කරන්න පටන් ගන්නවා. අදටත් ඇමරිකාවේ පාරවල් වල මේ විදිහට කණ්ඩායම් වශයෙන් ගමන් කරන Harley-Davidson බයිකර්ස්ලා දැක ගන්න පුළුවන්. එල්ලිස් ප්‍රෙස්ලි, මාලන් බ්‍රැන්ඩෝ වගේ ලෝක ප්‍රසිද්ධ සිනමා තරුපවා ඔවුන් රඟපෑ චිත්‍රපටවල වගේම තමන්ගේ පෞද්ගලික ජීවිතයේදීත් Harley-Davidson බයික් පදින්න ඉතා ප්‍රියකල බව ප්‍රකාශ කර තිබෙනවා. මේ විදිහට දුර ගමනක් ආපු Harley-Davidson බයික්ස් වලට හොඳ තරගයක් දෙන්න Honda බයික් සමත් වුණා. ඒ 1960 ගණන් වලදී ඇමරිකාවේ වෙළඳපොළට පැමිණි Honda බයික්ස් නිසාම Harley-Davidson බයික්ස් වල ඉල්ලුම සීග්‍රෙන් පහළ බැස්ස නිසා. ඔබේ යකඩ හීනය ගැනත් කමෙන්ට් සෙක්ෂන් එකෙන් අපිට කියන්න. ඒ වගේම මේ වීඩියෝ එකට ලයික් කරන්නත් අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. දැන් යමු මේ කතාවේ ඉතිරි කොටසට. Harley-Davidson bike එකක් එකවරම කාටත් පහසුවෙන් හඳුනගන්න පුළුවන් වෙන්නේ මේ bike එකේ engine එකේ තිබෙන විශේෂ roaring sound එක. එහෙමත් නැත්නම් පපුවට දැනෙන beat එක නිසා. ඉතින් මේ වගේ ශබ්දය තිබෙන බයික් 100ක් පමණ එකවරම පාරක ගමන් කරනකොට එන හැඟීම මොන වගේද කියලා ඔබට හිතා ගන්න පුළුවන්ද? මේ වගේ Harley-Davidson බයික් රැලියක් 2014 ලංකාවේදීත් සංවිධානය කරලා තිබුණා. අද වෙනකොට Harley-Davidson බයික් වර්ග කීපයක් වෙළඳපොලේ දැක ගන්න පුළුවන්. Harley-Davidson Sport, General Purpose වගේම Touring Bikes බොහෝ දෙනා අතර ප්‍රසිද්ධයි. 1700cc එන්ජින් ධාරිතාවක් තිබෙන Harley-Davidson Sport bike එක නම් කරලා තියෙන්නේ Glide කියලා.
ඇමරිකානු ඩොලර් 18,599ක් එහෙමත් නැත්නම් අද ලංකාවේ වෙළඳපොලේ වටිනාකමින් රුපියල් ලක්ෂ 55ක මිලකට අලෙවි වන මේ බයික් එකට ලීටර 16ක පමණ ඉන්ධන ටැංකියක් තියෙනවා. ලීටරයට කිලෝමීටර 20ක් පමණ ඉන්ධන කාර්යක්ෂමතාවක් තිබෙන මේ හාලි ඩේවිඩ්සන් ස්පෝර්ට් ග්ලයිඩ් බයික් එකේ ගමන් කරන්න පුළුවන් එක පුද්ගලයෙකුට පමණයි. ජෙනරල් පර්පස් එහෙමත් නැත්නම් සාමාන්‍ය භාවිතයට සුදුසු හාලි ඩේවිඩ්සන් බයික් මොඩල් ගණනාවක් වෙළඳපොලේ තියෙනවා. ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂ 35 ඉඳලා 1,50,00,000 දක්වා වන වටිනාකමින් යුතු බයික් මිලදී ගන්න පුළුවන්. අලු, නිල්, කළු වගේම රතු වර්ණවලින් මේ බයික් මිලදී ගන්නට තිබෙනවා. දුර ගමනක් ඉතා සුවපහසුව ගමන් කරන්න පුළුවන් විදිහට මේ ජෙනරල් පර්පස් හාලි ඩේවිඩ්සන් බයික් නිෂ්පාදනය කරලා තියෙනවා. මේ හාලි ඩේවිඩ්සන් බයික්ස් පදින බයිකර්ස්ලා ගැනත් වචනයක් කියන්නම ඕන. හාලි ඩේවිඩ්සන් බයික්ස් පදින පිරිස වෙනමම අමුතු පෙනුමක් තිබෙන කණ්ඩායමක්. තරමක් උසමහත ඇඟපත තියෙන ඒ වගේම ටැටු කීපයකින් තමන්ගේ ශරීරය සරසගත් අය මේ හාලි ඩේවිඩ්සන් බයික් සමග නිතර දකින්න පුළුවන්. මේ නිසාම හාලි ඩේවිඩ්සන් බයික්ස් මොඩල් වලට නිෂ්පාදකයන් යොදා තිබෙන නම් ටිකක් වෙනස්. බ්‍රේක්අවුට්, ස්ට්‍රීට් බොබ්, බෑඩ් බෝයි, ෆැට් බෝයි වගේම ලෝරයිඩර් වගේ ටිකක් වෙනස් වගේම රැඩිකල් නම් මේ බයික්ස් වලට තිබෙනවා. ස්ටෑන්ඩර්ඩ් මොඩල් එකේ බයික්ස් මිලදී ගන්න හාලි ඩේවිඩ්සන් රයිඩර්ස්ලා මේ බයික්ස් අපූරු විදිවලට මොඩිෆයි කරලා පදින්නත් පසුබට වෙන්නේ නැහැ. දෙදෙනෙකුට දුර ගමනක් යන්න නිෂ්පාදනය කරපු හාලි ඩේවිඩ්සන් බයික්ස් ෆ්‍රීවීලර්ස්, රෝඩ් ග්ලයිඩ් වගේම ට්‍රයිග්ලයිඩ් නමින් වෙළඳපොලේ තිබෙනවා. ලංකාවේ මුදලින් රුපියල් 1,12,00,000 වගේ වටිනාකමක් තිබෙන මේ බයික්ස් ට්‍රයිසිකල්ස් එහෙමත් නැත්නම් රෝද තුනක් තිබෙන යතුරුපැදි. තමන්ගේ ගමනට අවශ්‍ය බඩු බාහිරාදිය දාගෙන යන්න අවශ්‍ය කැබින් ස්කීපයක් වගේම ලෙග්‍රෙස්ට් එකකුත් ඒ වගේම ඊට අමතරව සවුන්ඩ් සිස්ටම් එකකුත් මේ හාලි ඩේවිඩ්සන් ටුවරිං බයික්ස් වල දැකගන්න පුළුවන්. හාලි ඩේවිඩ්සන් බයික්ස් වල තවත් විශේෂ ලක්ෂණයක් තමයි මේ බයික්ස් දිගින් වැඩිවීම. ඒ වගේම ජපන් හෝ ඉන්ඩියන් බයික්ස් වල වගේ බාහිර කොටස් ෆයිබර් ග්ලාස් හෝ ප්ලාස්ටික් වලින් නිර්මාණය කරලා නොතිබීම. ක්‍රෝම් ප්ලේටඩ් කවර්ස් වගේම ඇලුමිනියම් වලින් හදපු බාහිර කොටස් බොහොමයක් මේ හාලි ඩේවිඩ්සන් බයික්ස් වල තියෙනවා. ඒ නිසාම බයික් එක බරින් වැඩි. මම කලින් සඳහන් කරපු ජෙනරල් පර්පස් හාලි ඩේවිඩ්සන් බයික් එකක් ආසන්න වශයෙන් කිලෝ 375ක් පමණ වෙන නිසාම මේ බයික්ස් වල ඉන්ධන කාර්යක්ෂමතාව නම් එතරම්ම හොඳ නැහැ. කෙසේ වෙතත් අවුරුදු 120ක් පුරා සාර්ථක ගමනක් ආපු හාලි ඩේවිඩ්සන් කියන නාමයට අනෙකුත් මෝටබයික් නිෂ්පාදකයන් අතරත් ලොකු ගෞරවයක් තියෙනවා. ඒ නිසාම මෝටබයික් ලොවේ කිරුළ හිමි රජ්ජුරුව විදිහට තමයි හාලි ඩේවිඩ්සන් බයික් සැලකෙන්නේ. ඉතින් තවත් වසර ගණනාවක් මේ බයික්ස් විවිධ නවීකරණයන්ට ලක්වමින් පරම්පරා ගණනාවක යකඩ හීන හැබෑ කරાવી කියලයි මම නම් හිතන්නේ.